විවාහය කියලා කියන්නේ ඔබත් මමත් දකින සුන්දර සිහිනයක්. ඒ සිහින සැබෑ කරගන්න අපි අපිට අවශ්‍ය දේවල් එකින් එක හැමදාමත් එකතු කරනවා. ඉතින් ඔබේ විවාහය කියන සිහිනය ඒ ලස්සන සිහිනය සැබෑවක් බවට පත් කරගන්නට එවෙනුන් කුමක් හෝ එකතු කරගන්න දවසක් බවට අද දවසත් පත්වේවි. මොකද උතුම් දේශයක අභිමානය සුරකින යෞවනයේ සිහින තුටුවල අතිනත සමගින් ඔබේ විවාහය සාර්ථක කරන්න අද දවසේ අවශ්‍ය සියලු දේවල් සොයන්න අපි සූදානම්. රැඳෙන්න අපි සමගින්. නැත වැඩසටහනින් අපි කතා බහ කරන්නේ ඔබේ විවාහය සාර්ථක කරගන්නනේ. මෙතනදී ඔබ මනාලිය විදිහට සැරසෙන්නට කැමති මොන විදිහෙන්ද? අපි අද දවසේ ලස්සන මනාලියක් දකින්න ඇය ගැන කතා බහ කරන්න සූදානම්. ඒ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී බර්නි බාලසූරිය සමගින්. ඒ විතරක් නෙමේ ඔබේ විවාහය වෙනුවෙන් ඔබ කේක් ආකෘතියක් තෝරාගද්දී මොන වගේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේද කියන එක ගැනත් අපි කතා බහ කරන්න අද අතිරති සූදානම්. බාලසූරිය කියලා කියන්නේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දත් එක්ක ඔබව හැඩගන්වන කෙනෙක්. ඉතින් අපි අද දවසේ සූදානම් වෙලා ඉන්නවා අතිනත වැඩසටහනින් ඇයත් සමග කතා බහ කරන්නට මනාලියන් හැඩගැන්වීම ගැන. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ කතා බහෙන් ඔබට අවශ්‍ය තොරතුරු අරගන්න. රැඳෙන්න අපිත් එක්ක. මනමාලයක් කියනකොට මම හිතන්නේ හැම කෙනෙකුටම ඉස්සලාම එන්නේ මුහුණට සිනාවක්. නිකන් සුන්දර දෙයක්, ලස්සන දෙයක්. මොකද ඕනම කෙනෙක් ලස්සන බ්‍රයිඩ් කෙනෙක් අඳලා ඉන්නවා දකින්න ආසයි. මොකද කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම දවස, ලස්සනම දවස, ගොඩාක් සිහින මවාගෙන ඉන්න දවස. ඉතින් මේ දවස මනමාලයක් වගේ අඳින්න තියෙනවා නම් ඒක මම හිතන්නේ කාන්තාවකගේ සිහිනයක්. ඉතින් මේ බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න අයට නොයෙක් විදිහ අදහස් එනවා හිතට. සමහරක් අය තමුන්ගේ ජාතිය නිසා, චාරිත්‍ර නිසා, දෙමව්පියන්ගේ කැමැත්ත නිසා නොයෙක් විදිහට බ්‍රයිඩ්ස්ලා විදිහට අඳිනවා. අපි ගත්තොත් වෙස්ටර්න් කන්ට්‍රීස් වල ගොඩක්ම ඩ්‍රෙසස් අඳිනවා. ඒ කියන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලට සාරි. අපේ රටට ආවේනික වෙලා තියෙන කැන්ඩියන් එක. ඒ වුණත් හැම කෙනෙකුටම කැන්ඩියන් අඳින්න බෑ. සමහරක් අය කැන්ඩියන් අඳින්නෙත් නැහැ. ඉතින් තමුන් කොහොමද මේ මට ගැළපෙන දේ තෝරගන්නේ? ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම රූපලාවන්‍ය ශිල්පිනියක් හම්බ වෙලා ඒක අහගන්නත් පුළුවන්. නමුත් එහෙම කරන්නත් පුළුවන්. නමුත් චාරිත්‍ර නිසා තමුන්ට කරන්නම වෙන වෙලාවලුත් තියෙනවා. අකමැත්තෙන් හරි දෙමව්පියන් කියන නිසා අඳින්නත් සිදුවෙන වෙලාවල් තියෙනවා. නමුත් අද මම ඩ්‍රෙස් කරලා තියෙන වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක්. ඒ කියන්නේ අපේ ලංකාවේ කැතලික අය, කියන්නේ පල්ලිය විවාහ උත්සව ගන්න අය සහ බර්ග ජාතික අය ගොඩක් වෙස්ටර්න් ඩ්‍රෙස් එක අඳිනවා. ඒත් වගේම සමහරකට මුස්ලිම් බ්‍රයිඩ්ස්ලත් වෙස්ටර්න් ඩ්‍රෙස් එක අඳිනවා. නමුත් මේ වගේ ඇඟ නිරාවරණය කරගෙන කියන්නේ නැතුව. ඉතින් ඒ තමුන්ට ගැළපෙන දේද නැත්නම් තමුන්ට සුදුසු දේද කියන එක තෝරා බේරා ගැනීම තමුන්ගේ තමුන් සතු කාර්යයක්.
නමුත් අපි නිරූපිකාවක් කරනකොට ඒ කියන්නේ මේ මගේ වැඩසටහනකට ඒක අපි සතු කාර්යයක්. ඒ කියන්නේ මට කැමති දේ කරන්න මට නිදහස තියෙනවා. ඉතින් එහෙම නිදහස ඇතුව අඳපු වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් තමයි අද ඔයගොල්ලෝ දකින්නේ. විශේෂයෙන්ම බ්‍රයිඩල් ඩ්‍රෙස් එකක් ගත්තොත් ගොඩක් අය සුදු ගවුමක් තමයි මහන්නේ. කලර් ඩ්‍රෙස්ස් නැතුව නෙමෙයි. නමුත් බ්‍රයිඩ් කෙනෙකුට ගැළපෙනම වර්ණයක් තමයි සුදු. ඉතින් වයිට් බ්‍රයිඩල් ඩ්‍රෙස් එකකට ගොඩක් වෙලාවකට ඒකේ ජුවෙලරි කියන්නේ වර්ක් තියෙනවා නම් pearls වලින් අපි pearl jewelry දානවා. ඒකේ stone work එකක් තියෙනවා නම් stone jewelry දානවා. ඉතින් ඒ වගේ ගවුමට ගැළපෙන විදිහට ජුවෙලරි හෙයා ස්ටයිල් එක මේ දේවල් එකතු කරගෙන තමයි බ්‍රයිඩල් එකක් නිර්මාණය වෙන්නේ. අද මම තාරයට අපි දාලා තියෙන වයිට් බ්‍රයිඩල් ඩ්‍රෙස් එකක්. ඒකට ටිකක් ලොකු හෙවි ජුවෙලරි දාලා තියෙනවා. ඒ කියන්නේ සිල්වර් ජුවෙලරි. හෙයා ස්ටයිල් එකත් මං හිතුවා පොඩි වෙනසක් කරන්න ඕනේ කියලා ෆ්‍රින්ජ් එකක් දාලා. මොකද එයාට ලස්සන කොණ්ඩයක් තියෙනවා. හොඳට වොලියුම් එකක්. ඉතින් ඒක කර්ල් කළා. කර්ල්ස් ටික සයිඩ් එකට දාලා ඒ වගේ තමයි හෙයා ස්ටයිල් එක ෂෝට් වේල් එකක් දාලා තියෙනවා. දැන් වේල් එකක් දානකොට අපිට පුළුවන් එක වෙලාවට චර්ච් වෙඩින් එකක් නම් දිගට යාර 6ක් විතර පල්ලිය දිගේ ඇදගෙන යන විදිහට චර්ච් එකට දිගට වේල් එකක් දාන්න පුළුවන්. සමහරක් වෙලාවකට බ්‍රයිඩ් චර්ච් එකට දිග වේල් එක දාලා ෆන්ක්ෂන් එක වෙලාවට දිග වේල් එක ගලවලා ෂෝට් වේල් එක තියෙනවා. මොකද ඒක හරි පහසුයි. මොකද අපේ චාරිත්‍ර හැටියට වෙඩින් එකකට ගියාම ටේබල් එකෙන් ටේබල් එකට යන ඕන කටිය විශ් කර කර. එතකොට හරි අමාරුයි දිග වේල් එකක් එක්ක. ඉතින් ඒ වගේ අපිට කතා කරලා පොඩි වෙනසක් කරගන්නත් පුළුවන්. සීත මාරුතේ වෙලමින් එස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ. ඈත මීදුමේ දිදුලන පුන්සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමය ජීවිතේ මගේ. බ්‍රයිඩ් කෙනෙක් අඳනකොට ඇත්තට මම නම් ආසම දේ මේකප් කරන එක. මොකද අපිට මේකප් වලින් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. කෙනෙකුගේ ෆීචර්ස් පොඩ්ඩක් හදන්න පුළුවන්. කෙනෙක් හැඩරුව මේකප් වලින් කෙනෙක්ගේ ලස්සන ඉස්මතු කරලා ගන්න පුළුවන්. ඉතින් දැන් අද අපි කරලා තියෙන මේ වෙස්ටර්න් බ්‍රයිඩල් එකට මම මගේ තීම් කලර් එක පින්ක් හැටියට යූස් කරා. මොකද අපිට සුදු ගවුමකට රෙඩ් ලිප්ස්ටික්ුත් දාන්න පුළුවන්. නමුත් මම මේ තාරයාගේ ඩ්‍රෙස් එකට මගේ තීම් එක උනේ පින්ක් ඇන් සිල්වර්. ඒක නිසා පොඩි අයි ෂැඩෝස් වල හැම දෙයකම සිල්වර් ටච් එකක් තමයි තියෙන්නේ. අනික පින්ක් ලිප්ස්ටික් එකක් මම තෝරගත්තා. ඉතින් අර මේකප් එක කරනකොට අපි කියන්නේ සමහරකට බ්‍රයිඩ්ගේ ආසාවල් තියෙනවා, බ්‍රයිඩ්ට ගැළපෙන දේවල් තියෙනවා. සමහරකට බ්‍රයිඩල් එකෙන් ගෝයිං අවේකට චේන්ජ් කරනවා නම් ගෝයිං අවේ ඩ්‍රෙස් එක පින්ක් නම් වෙනස් කලර් එකක් බ්‍රයිඩල් එකට දානවා. ඒ වගේ දේවල්ුත් කරන්න පුළුවන්. නැත්තම් ගොඩාක්ම යාගේ හැම පාටට ගැළපෙන විදිහට සමහරක් අයට පින්ක් කලර් එක ඇත්තට මැච් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක එක්ක දාලා බලන්න ඕනේ, ඒක ට්‍රයිල් එකක් කරන්න ඕනේ. නැත්තම් ගැළපෙන දේ තෝරා බේරා ගැනීම තමයි ඉතාමත්ම සුදුසු වෙන්නේ. මොකද අපි බ්‍රයිඩ් කෙනෙක්ගේ මේකප් කරනකොට අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ වෙඩින් එක තියෙන උදේද හවසද, කියන්නේ රාත්‍රී කාලයකට නම් අපිට සුට්ටක් මේකප් එක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒත් එක්කම ඇස්වල හැඩේ බලන්න ඕනේ. සප්පිට මේකප් කරනකොට මේ මං කිව්වනේ කලිනුත් ෆීචර්ස් අපිට පොඩ්ඩක් හදන්න පුළුවන් කියලා. අපි හිතනමුකෝ කියන්නේ එකක් හීනි දිග ඇස් තියෙන කෙනෙක් ඉන්නවනේ, අපිට ඇස් චුට්ටක් ලොකු කරලා පෙන්වන්න පුළුවන්. සමහරක් අයට තියෙන ඇස් දෙක මේ දෙපැත්තෙන් වැටිලා අපි කියනවා ඩ්‍රූපි අයිස් කියලා. ඒ වගේ අයිස් වලට අයි මේකප් එක දාන්න පුළුවන් ඇස් ලොකු කරලා පේන විදිහට. ඉතින් ඒ වගේ පොඩි කරෙක්ෂන්ස් ටිකක් කරලා කෙනෙකුගේ ලස්සන ගොඩාක් ඉස්මතු කරලා ගන්න පුළුවන්. ඉතින් මගේ මං හිතන්නේ ආසම දේ මේකප් එක කරන එක. ඉතින් ඒක කරන එකෙන් අපිට ලොකු
ලස්සනක් ඉස්මතු කරලා ගන්න පුළුවන්. ඉතින් බ්‍රයිඩල් එකක් කරනකොට අපි ගොඩක් ප්ලෑන් කරන්න ඕනේ. අඳින්නේ මොනවාද, අපි මොන කලර් තීම්ස් වලටද යන්නේ, කොයි වගේ මේකප් එකක්ද. මෙයාට සමහරක් අයට ගොඩක් ප්‍රොබ්ලම් ස්කින් තියෙනවා. දැන් අපි ගාව බ්‍රයිඩ්ස්ලා එනවා, පිම්පල්ස් ඇදිලා, මාක්ස් ඇදිලා, ඒ ස්කාස් ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ වගේ අයට ෆේෂල්ස් කරන්න පුළුවන්, ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. සමහර අකායගේ අයිබ්‍රවස් වල ෂේප් එකෙන් එකලුන්ගේ ලස්සන නැති වෙලා කියලා පුළුවන් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇහි බැම හදනකොට, අයිබ්‍රවස් හදනකොට කෙනෙකුගේ බෝන් ස්ට්‍රක්චර් එක බලන්න ඕනේ. ඇහැ උඩ තියෙන ඇහැ ලිඩ් එක ඇරෙන වැහෙන තැන හොඳට බලන්න ඕනේ. එතනින් තමයි අපි ඇහැ හදා ගන්න ඕනේ. අයි මේකප් එක කරනකොටත් එහෙම තමයි. අපිට තියෙන කොන්ටව ලයින් එකක් කියලා. ඒ කියන්නේ ඇහි හැඩේ හැදෙන තැන. එතනින් තමයි අපි ලස්සනට අයි ෂැඩෝ එක ෂේඩ් කරන්නේ. එතකොට තමයි අපි ඇහි ලස්සන ඉස්මතු කරලා ගන්නෙ. ලොකු අයි ෂැඩෝ පෙට්ටියක් දිග අරගෙන මූණ පාට කරනවා කියන එක නෙමෙයි මේකප් එකක් කරන්නේ. ඒක කෙනෙකුගේ ඉරියව් හඳුනා ගැනීමෙන් ඒ මේකප් එක කරන එක තමයි. මොකද බ්‍රයිට් කෙනෙක් කියන්නේ හැමෝත් එකම ආයි හායි කීකේ කතා කර කර යන කෙනෙක් නෙමෙයි. දැන් හැම කෙනෙකුටම සමහරක් විට හැඟීම් ප්‍රකාශ කරන්නේ ඉරියව් වලින් පමණයි. හෝල් එකක 300ක් ඉන්නවා නම් හැමෝටම කතා කරන්න බෑ. ඉතින් ඇස් වලින් තමයි ගොඩක් හැඟීම් ප්‍රකාශ කරන්නේ. ඉතින් එයාගේ මේකප් එක කරනකොට මේ හැම දෙයක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. Oh, thinking about our younger years, there was only you and me. We were young and wild and free. Now nothing can take you away from me. We've been down that road before, but that's over now. You keep me coming back for more. And baby, you're all that I want. When you're lying here in my arms, I'm finding it hard to believe we're in heaven. Love is all that I need, and I found it there in your heart. It isn't too hard to see we're in heaven. ඇත්තටම මේක රෙඩිමේඩ් ඩ්‍රෙස් එකක්. ඒ කියන්නේ අපිට වෙළඳපළෙන් ලවුමක් මිලදී ගන්න පුළුවන්. මේක හරි ලස්සන වයිට් ඩ්‍රෙස් එකක්. ෆුල් නිකන් බෝල් ගවුන් එකක් වගේ. නමුත් අපිට පුළුවන් කෙනෙකුට ඕනේ නම් වෙළඳපළෙන් රෙදි අරගෙන තමුන්ට ගැළපෙන විදිහට ගවුමක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලේස් වර්ග තියෙනවා, සොෆ්ට් මටීරියල් තියෙනවා. ඇඟ වැහෙන්න ඕනේ නම් අපිට මැගසින්ස් වලින් ඩිසයින්ස් අරගෙන ඒ වගේ ගවුමක් මහගන්න පුළුවන්. නමුත් මේ ඩ්‍රෙස් එක කියන්නේ අපි කොහෙන් හරි ඕඩර් කරලා රෙඩිමේඩ් ගත්ත ඩ්‍රෙස් එකක්. ඉතින් මේ වගේ ගවුමකට කැමති නැත්නම් තමුන්ට කැමති විදිහට ගවුමක් නිර්මාණය කරලා දෙන්නත් පුළුවන් අපිට. එතකොට දැන් ගොඩක් කලාවකට අපි බ්‍රයිඩ්ස්ලට නැචුරල් බොකේ එකක් තමයි යූස් කරන්නේ. නමුත් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි රෝසස් වලින් පොඩි පෝසි එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ බොකේ එකත් එහෙමයි. කියන්නේ නොඑක් විදිය මල් වර්ග තියෙනවා, ඕකිඩ්ස්, ලිලීස්, පැලනොප්සිස් ඒ වගේ. ඉතින් බ්‍රයිඩ්ට වෙඩින් එකේ තීම් එකක් තියෙනවා නම් ඒකට ගැළපෙන විදියට අපිට බොකේස් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට බොකේ එකේ ෆ්ලවර්ස් වලට අපිට හෙඩ් ඩ්‍රෙස් හදාගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා වෙඩින් එකක. ඉතින් ඔයගොල්ලෝගේ වෙඩින් එක ළඟදී තියෙනවා නම් දැන් මගේ නම්බර්ස් ඔයගොල්ලන්ට තීරේ දකින්න හම්බ වෙනවා. මට කෝල් කරලා බුකින් එකක් දාලා අපිට ප්ලෑන් කරලා වෙඩින් එක කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් කාල වේලා අවශ්‍ය නැහැ. සමහරක් අය පිටරට